11 12 කියන ප්‍රශ්න දෙකට උත්තර ගන්න විදිය බලමු පුතේ. ඉස්සලා ප්‍රශ්න හොඳට කියවා ගමු. දැන් මේක කියන්නේ එක්තරා රටක ප්‍රාන්ත පාලක පක්ෂය තෝරා ගැනීම පිණිස පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණය වර්ෂ 2000 ආරම්භ කරා. හරි. ඉන්පස්සේ අවුරුදු 5කට වරක් හැම අවුරුදු 5කට වරක්ම තිබිලා තියෙනවා. එතකොට සෑම මැතිවරණයකදීම ABC නැමැති පක්ෂ තුනක් තරඟ කළා. හරි. ඒ කියන්නේ මේ A කියන කෙනා තමයි මේ මුලින්ම ඉන්නේ. පාර බලන්න මේ කියන්නේ දෙත් එක්කම මෙතන හැදී. කොටුවේ හරසත ඉරිගහපු කෙනා තමයි A කියලා කියන්නේ මුලින්ම ඉන්නේ කෙනා. ඊළඟට B, ඊළඟට C කියන පක්ෂ තුන තමයි තියෙන්නේ. එතකොට කියනවා මැතිවරණයකදී කිසියම් පක්ෂයක් ප්‍රකාශිත ඡන්දවලින් අන්න එක වැදගත් දෙයක් ප්‍රකාශිත ඡන්දවලින් 50%කට වඩා ලැබුවේ නම් එම පක්ෂය තනිවම ආණ්ඩුවක් පිහිටවනු ලබන අතර එසේ නැතහොත් ආණ්ඩුව පිහිටවීමට පක්ෂ දෙකක් එකතු වෙනවා. හරි. තොර පසුගිය මැතිවරණ පැයේදී එක එක් පක්ෂ ලැබූ ඡන්ද සංඛ්‍යාව 100,000 වලින් තමයි තීරයේ දක්වන්නේ. ඒකත් ඔයාලා පොඩි අදහසක් ගන්න ඕන. 100,000 කියන්නේ මොකද්ද? 100,000 කියලා කියන්නේ පුතේ 1000කේවා 100ක්. ඒ කියන්නේ ලක්ෂයක්. ඒ කියන්නේ මේ නිරූපණය කරලා තියෙන ලක්ෂවලින්. මෙතන අංක 1 කියන්නේ පුතේ ලක්ෂයක් කියන එකේ අදහස. හරි. අංක 2 කියලා කියන්නේ ලක්ෂ දෙකක් කියන එකේ අදහස. ඉතින් මේ විදිහට බලනකොට පස්සේ බලන්න A කියන පක්ෂය ලක්ෂ 4ක් ඡන්ද අරන් තියෙනවා. B කියන පක්ෂය ලක්ෂ 3ක් ඡන්ද අරන් තියෙනවා. C කියන පක්ෂය ලක්ෂ 2ක් ඡන්ද අරන් තියෙනවා. එතකොට 2000 අවුරුද්දේ ඔයාලා කල්පනා කරලා බලන්න ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 4යි ලක්ෂ 3යි ලක්ෂ 7යි මේ ලක්ෂ 2යි බලන්න මෙතන ලක්ෂ 2යි ලක්ෂ 9ක් තියෙනවා. ඒක තමයි ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණය. හරි. අපි හිතමු මෙතන දැන් ප්‍රකාශිත ඡන්ද වලින් අපි හිතමු දැන් සාමාන්‍ය ප්‍රායෝගිකව ගත්තොත් නම් මේකේ අවලංගු ඡන්ද තියෙනවා. එහෙම එකක් හිතන්න නැතුව ඉතින් ප්‍රකාශිත ඡන්ද මුළු ප්‍රමාණය මේකයි කියලා අපි හිතන්න ඕනේ. ලක්ෂ 9ක් තමයි ප්‍රකාශිත ඡන්ද. එතකොට අපෙන් අහන්නේ එක් එක් පක්ෂය අනෙක් පක්ෂ දෙක කියලා දෙකක් දෙකින් එකක් සමග හෝ එකක්වත් සමග හෝ හවුල් නොවී තනිව ආණ්ඩුවක් පිහිටුවේ කුමන වර්ෂයේදී. ඒ කියන්නේ මේ පක්ෂ තුන ගත්තට පස්සේ 50%ට වඩා වැඩියෙන් ගත්තනම් පක්ෂය තනියම ආණ්ඩුවක් පිහිටවනො එහෙම පිහිටවන්න පුළුවන් මේ මොන අවුරුද්දද කියලා තමයි අපි අහන්නේ. හරි. දැන් උදාහරණයක් විදිහට මම කරන්නම් 2000 අවුරුද්දට අදාළව ගත්තොත් එහෙම කැපිටල් ඒ කියන පක්ෂය ඡන්ද ලක්ෂ 4ක් කරන් තියෙනවා. බී කියන පක්ෂය ලක්ෂ 3යි සී කියන පක්ෂය ලක්ෂ 2යි. හරි. එතකොට ඔක්කොම ඡන්ද ප්‍රමාණය ලක්ෂ 9යි. නමුත් මම මෙතන ලක්ෂ 9 ලියන්නේ නැහැ. 9 ලියා ගන්න මොකද හේතුව මේ පස්සේ දිවාල තේරේ මේ බිංදු ටික කැපෙන නිසා. ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 9යි. ඒ කියන පක්ෂය අරන් තියෙන ඡන්ද ලක්ෂ 4. මම මේ කතා කරන්නේ 2000 අවුරුද්ද. හරි 2000 අවුරුද්දේ ඒ කියන පක්ෂය ගත්ත ඡන්ද ප්‍රතිශතය. ප්‍රතිශතයක් වන්නේ 100 ගුණ කරන්න ඕන. හරි. 4 9 බෙදුවාන් පස්සේ ඔයගොල්ලෝ දාන 0.4යි 4. 144යි. ඒ කියන්නේ බලන්න 2000 අවුරුද්ද ගත්තට පස්සේ පුතේ ඒ කියන පක්ෂය ඡන්දගත් ප්‍රතිශතය 144යි. ඒ කියන්නේ තනියම ආණ්ඩුවක් පිටවන්න බෑ. ඉතින් ඒ 144 නම් B සහ C කොහොමත් ඊට වඩා අඩු. ඒක නිසා 2000 අවුරුද්ද ගැලපෙන්නේ නැහැ. ඉතින් ඔය විදිහට ඔයාලට පුළුවන් ඉතුරු අවුරුදු ටිකක් හොයන්න. නමුත් ඊට වඩා ලේසි ඔයාල හිතන්න දැන් අනිත් පක්ෂ දෙකට සාපේක්ෂව ටිකක් වැඩිපුරම ප්‍රමාණයක් උඩට ගිහිල්ලා තියෙන අවුරුද්ද මොකක්ද කියලා. එහෙම බැලුව බැලමට පේන්නේ 2015යි 2020යි. මම 2020 අරගෙන බලමු. හරි 2020 අරගෙන බලමු. මම 2020 අවුරුද්ද ගන්න. 2020 අවුරුද්දේ ඒ කියන පක්ෂය තමයි වැඩිපුරම ඡන්ද අරන් තියෙන්නේ. එයාගේ ප්‍රතිශතය අපි පොඩ්ඩක් හොයලා බලමු. 2020 අවුරුද්දේ ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණය ඒ කියන කෙනා ලක්ෂ 7ක් කරන් තියෙනවා. B කියන කෙනා ලක්ෂ 4යි. අපි ටික එකතු කරමු. 7යි 4යි. C කියන කෙනා 2යි. 7යි 4යි 11යි 2යි 13යි. එතකොට ප්‍රතිශතය හොයන්න පුළුවන් ලක්ෂ 13න් ඒ කියන කෙනා අරන් තියන ලක්ෂ 7 ගුණ කිරීම C.
අපි බලමු මෙතන 7යි. ඔව් 7යි 4යි 11යි 11යි 2යි 13යි වැරදුනේ නැහැ අපිට හරි. ඊළඟට බලන 13යි. එතකොට මේක අපි සුළු කරගමු. 7 බෙදමු 13යි. 7 13න් බෙදුවට පස්සේ උගල ගන්න 0.70ට 13න් අපි හිතමු 6ක් 5ක් ගත්තොත් 50යි 65යි 5යි කියන්නේ. හරි 65යි තව 5ක් ඉතුරුයි තව 5යි. ಗುಣ කිරීම 100. ඒ කියන්නේ මුත්තේ 155ක් අරන් තියෙනවා. හරි. දැන් ඔයාලට තේරෙනවා 2020 අවුරුද්දේ ඒ කියන පක්ෂයේ ගත්ත ඡන්ද ප්‍රතිශතය 155ක් වෙනවා. ඒ කියන්නේ තනියම ආණ්ඩුවක් පිටවන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා 11 වෙනි ප්‍රශ්නට උත්තරේ පැහැදිලිවම උත්තරේ 5 වෙනි උත්තරයි. හරි. ඊළඟට 12 වෙනි ප්‍රශ්නය. සී පක්ෂය වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේ කුමන වර්ෂයේදීද කියලා අහනවා. සී පක්ෂය වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේ කුමන වර්ෂයේදී? ඒකට නම් වාරණ මේ අවුරුදු ටිකේම ටිකක් හිතන්න වෙනවා පුතේ. අරගෙන බලන්න ඕන ඇත්තටම වැඩිම ප්‍රතිශතයක් තියෙන මොන අවුරුද්දද කියලා. හරි. අපි බලමු කොහොමද. අපි එකින් එක අරගෙන බලමු ඒකේ ප්‍රතිශත කිව්වා. හරි. 2010 අවුරුද්දේ අපි ගමු සී කියන කෙනා කොහොමද වැඩිම ඡන්ද ප්‍රතිශතයක් තියෙනවද කියලා බලන්න. 2010 අවුරුද්දේදී සී ගත්ත ඡන්ද ප්‍රමාණය ඔයගොල්ලෝ දන්නවා. සී කියන කෙනා ගත්ත ලක්ෂ 2යි. 2010 අවුරුද්දේ මුළු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 9යි. ඒක ගුණ කිරීම 100. හරි. 9න් 2 ගුණ කිරීම 100. අපිට ඔක සුළු කරන්න නැතුව ඔය විදිහටම තියාගමු. 2005 දී බලමු. 2005 දී මුළු ඡන්ද ප්‍රමාණය බලමු. ලක්ෂ 4ව 2ක් තියෙනවා, ලක්ෂ 8යි, තව 3කුත් තියෙනවා, ලක්ෂ 11යි ඔක්කොම. 11යි. සී කියන පක්ෂය අරන් තියෙනවා ලක්ෂ 3ක්. හරි. ගුණ කිරීම 100. ඊළඟට 2010 දී මුළු ඡන්ද ප්‍රතිශතය ප්‍රමාණය ලක්ෂ 5යි, ලක්ෂ 4යි, ලක්ෂ 9යි, ලක්ෂ 9යි 2යි, ලක්ෂ 11යි. ලක්ෂ 11න් සී අරන් තියෙනවා ලක්ෂ 2ක්. ඊළඟට 2015 බලමු. සී කියන කෙනා අරන් තියෙන ප්‍රමාණය ලක්ෂ 3යි, මුළු ඡන්ද ප්‍රමාණය බලමු ලක්ෂ 6යි, ලක්ෂ 6යි 4යි, ලක්ෂ 10යි, ලක්ෂ 10යි 3යි, ලක්ෂ 13යි. ඊළඟට 2020 බලමු. 2020 සී කියන කෙනා ලක්ෂ 2යි. ඊළඟට මෙතන තියෙන ඔක්කොම ඡන්ද ප්‍රමාණය ලක්ෂ 7යි, ලක්ෂ 7යි 4යි 11යි, 11යි 2යි 13යි. හරි. දැන් ඔයාලට මේකේ විශාලම භාගය තමයි හොයන්න. අපෙන් අහන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් තියෙනවා මේ වගේ විශාල භාගය හොයා ගන්න. ඔගොල්ලෝ දන්නවා භාගයක විශාල වෙන්න නම් පුතේ මේ යට තියෙන හරය කුඩා වෙන්න. හරි. හරය විශාලමත් වෙන්නේ මේ තියෙන උඩ තියෙන සංඛ්‍යාව කොටස් වලට බෙදෙන ප්‍රමාණය වැඩි නේ. එතකොට පොඩි. එහෙම බලුවොත් එහෙම මෙන්න මේ 13 ආපු ඒවා අයින් කරන්න පුළුවන්. මොකද හේතුව ලොකු ප්‍රමාණ වලින් බෙදිච්ච නිසා. හරි. ඊළඟට 11න් 3, 11න් 2. මේකත් අයින් කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ බලන්න 11න් 3යි, 11න් 2යි ගත්තට පස්සේ 11න් 3 තමයි ලොකු. එහෙනම් මේක ඉන්නත් බෑ. ඒතර මේ දෙක තමයි අපිට ගන්න වෙන්නේ. මම මෙහෙම කිව්වාට සුළු කරන්නත් පුළුවන් අවශ්‍ය නැහැ. 3 බෙදීම 11. එහෙම නැත්නම් 300 බෙදීම 11 අරන් සාමාන්‍ය විදිහට සුළු කරන්නත් පුළුවන්. ඉතින් මේ දෙකෙන් ලොකුම භාගය මොකද්ද කියලා අපි බලමු. මේක අපි අවශ්‍ය නම් බෙදමු. 3 11න් බෙදුවම 0.1යි, 30 11න් බෙදුවම 2යි, 22යි, 8ක් වෙනවා 0.27යි, 7ක් වෙනවා. හරි. 2 9න් බෙදුවම 0.1යි, 20ට 9 ඒවා 2යි, 18ක් වෙනවා, ආයි තව 20ක් වෙනවා, ආයි 2. මෙතන 0.2යි 2යි. ඒක 100න් ගුණ කරාම ප්‍රතිශතයේ 100ට 22යි. මේක 100න් ගුණ කරාම ප්‍රතිශතයේ 100ට 27යි. එහෙනම් මතක තියාගන්න වැඩිම ප්‍රතිශතයක් කියන්නේ. හරි. වැඩිම ප්‍රතිශතයක් කියන්නේ 2005 අවුරුද්දේ. ඒකට නම් ඕගොල්ලන්ට හැම එකක්ම අරගෙන බලන්න වෙනවා. හැබැයි මේ ටික අපිට තත්කාල අයින් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා 12 වෙනි ප්‍රශ්නෙට පැහැදිලි උත්තරේ 2. හරි. 13 වෙනි ප්‍රශ්නේ බලමු පුතේ. මේක බලමු කියවලා. මීටර 100ක් දාව නිසා ඔයගොල්ලන්ට මම මේ කියවන්න කියන්නේ. දැන් මම මේ ප්‍රශ්නේ කියවන්න නැතුව ඔයාලට කරාට වැඩක් නැහැ. ඔයගොල්ලෝ ප්‍රශ්නේ හොඳට කියවලා තේරුම් ගන්න. ඒ නිසා
කම්මැලි නැතුව උතේ මෙහෙම දැම්මට පස්සේ ප්‍රශ්නේ හොඳට කියවා ගන්න. අඩුම තරම වීඩියෝ එක නවත්තලා හරි කමක් නැහැ, ප්‍රශ්නේ හොඳට කියවා ගන්න. ඊට පස්සේ මම කරන දේ හොඳට තේරෙන්න ගන්න. නැත්තම් ඔයාලට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කරන්නේ කියලා. හරි. ඉතින් මේක කියන්නේ මීටර 100ක, හරි, මීටර 100ක ධාවන ඉසව්වකදී ප්‍රභාත් ධාවනපතේ නම් 90 වැනි මීටරය පසු කරන මොහොතේ ඉදිරියෙන්ම සිටියා. එම මොහොතේ ප්‍රභාත්ට මීටර එකක් පසුපසින් කුමාර් දෙවනියා ලෙස සිටියලු. ප්‍රභාත් 5 කිලෝමීටර 24ක ඒකාකාර වේගයක් පවත්වා ගනිමින් සිටි. තරඟයේ ප්‍රභාත් සමග එකම වේලාවෙදිම කිරීමට කුමාර් ඊළඟ මීටර 11 පවත්වා ගත යුතු ඒකාකාර වේගය කුමක්ද කියලා තමයි අපි අහන්නේ. මේ ප්‍රශ්නේ බලන්න කරන්න තියෙනවා. හරි. මේ අහගන්න. මීටර 100ක ධාවන ඉසව්වක මීටර 90ක් ගියාට පස්සේ මීටර 90ක් ගියාට පස්සේ එකනේ අදහස 90 වෙනි මීටරේදී කියලා කියන්නේ 90ක් ගියාට පස්සේ ප්‍රභාත් තමයි ධාවනපතේ ඉස්සරහින් ඉන්නේ. ප්‍රභාත් කියන කෙනා. එයා යනවා 5 කිලෝමීටර 24ක වේගයෙන්. හරි, 5කට කිලෝමීටර 24 වේගයෙන් ප්‍රභාත් යනවා කියන ගමන් ඉන්නේ. ඊට මීටර එකක් පිටිපස්සේ මීටර එකක් පිටිපස්සේ කුමාර් කියන කෙනායි. තේරුණාද? මීටර එකක් පිටිපස්සේ කුමාර් කියන කෙනායි. තරංගය ප්‍රභාත් සමග එකම වේලාවෙදීම කිරීමට කුමාර් ඊළඟ මීටර 11 දී පවත්වා ගත යුතු ඒකාකාර වේගය කුමක්ද කියලා තමයි අහන්නේ. දැන් උගුරු දාන මීටර 100ක ධාවන තරංගයක් තවත් යන්න තියෙනවා මීටර 10ක්. හරි. ඒ කියන්නේ ප්‍රභාත්ට නම් මීටර 10යි යන්න තියෙන්නේ. හැබැයි කුමාර් මීටර එකක් පිටිපස්සෙන් ඉන්න නිසා කුමාර්ට අනිවාර්යයෙන්ම යන්න වෙනවා මීටර සම්පූර්ණම 11. හරි. මීටර 11ක් යන්න. එතකොට අපෙන් අහන්නේ මේ සඳහා ගතවන කාලය, කාලය කුමාරගේ වේගය තමයි අපෙන් අහන්නේ. හරි, කුමාරගේ වේගය තමයි අපෙන් අහන්නේ. හැබැයි මේ දෙන්නම එකම වෙලාවේ තරංගය නිම කරනවායි කියලා අපිට කියනවා. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා මෙහෙම. දැන් ප්‍රභාත් 5 කිලෝමීටර 24කින් මීටාලේ ගිහිල්ලා මෙහෙම 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 ගිහිල්ලා මෙතෙන්ට එනකොටම කුමාර් කියන කෙනත් මෙතෙන්දලා මෙහෙමම ගිහිල්ලා මෙතෙන්ට එනවා. හරි. ඒ කියන්නේ දෙන්නටම ගතවන කාල සමානයි කියලා ඔයාලට අදහසක් එනවා. මොකද හේතුව මෙයා මෙතන ඉඳලා දැන් යම්කිසි මොහොතක 90 වැනි මීටරේදී ප්‍රභාත් ඉන්නේ මෙතන. කුමාර් ඉන්නේ මෙතන ඒ වෙලාවට. ඒතර මේ දෙන්නම අපිට ගාන කියනවා එකම වෙලාවේ තමයි මෙතෙන්ට යන්න. හරි. නා අනිවාර්යෙන්ම මෙයා මෙතන ඉඳලා මෙතෙන්ට යන්න ගතවන කාලයයි මෙයා මෙතන ඉඳලා මෙතෙන්ට යන්න ගතවන කාලයයි කහ සමාන වෙන්න ඕන. එක තේරුම් ගන්න. එහෙම කාලය සමාන වෙන්න පුළුවන් පුදුල ප්‍රභාත් පැයට කිලෝමීටර 24න් ගියාට කුමාර්ට චුට්ටක් ඊට වඩා වැඩි වේගයකින් ගියොත් දෙන්නම එකම වෙලාවෙ මෙතෙන් තෙන්න පුළුවන් කමක් තියෙනවා. හරි. එක තේරුම් ගන්න. දැන් උදාහරණයක් විදිහට කිව්වත් එහෙම මේ වෙලාව අපි තුන් 10යි 30යි කියන මෙහා වෙලාව 10යි කියන. මේ දෙන්නම මෙතෙන්ට යනකොට උදේ 11යි කියන. හරි. මෙයා පොරලෝසුව බැලුවා මෙයා ඉන්නේ 10 ආමාරයි මෙතන. 10 ආමාර වෙනකොට ප්‍රභාත් ඉන්නේ මෙතන. හරියටම 11 වෙනකොට දෙන්නම ගිහලා මෙතෙන්ට එනවා. ඒතර ඔයාලා බලන්න ප්‍රභාත් මෙතන ඉඳලා මෙතෙන්ට යන ගතවන කාලය විනාඩි 30යි. වගේම කුමාර් මෙතන ඉඳලා මෙතෙන්ට යන ගතවන කාලය විනාඩි 30යි. මම ඒ ගත්තේ උදාහරණයක්. එහෙනම් අපි ඉස්සෙල්ලාම හොයමු ප්‍රභාත් මෙතන ඉඳලා මෙතෙන්ට යන ගතවෙච්ච කාලය. ප්‍රභාත් ගත වෙච්ච කාලය පාව ගන්න සූත්‍රයක්. වේගානි සූත්‍රය දන්නේ නැත්නම් බෑ හදන්න. වේගය සමානයි. ඒක මතක තියාගන්න ඕන අනිවාර්යෙන්ම දුර පිටීම කාලය. වේගය උගුණ දාන පැයට කිලෝමීටර 24යි. ප්‍රභාත්ට යන්න තියෙන දුර මීටර 10යි. එතකොට මෙතන භාගයක් තියෙන සමීකරණයක් තියෙනවා. මේක විසඳන්න නම් කාලය මේ පැත්තට එන්න ඕන. එතකොට කාලය සමානයි දුර වෙලීම වේගය. හරි. එහෙමයි මේක විසඳන්නේ. කාලය මෙහෙට ආවට පස්සේ දුර 10යි, 10 වෙලීම වේගය 24යි. ඒ කියන්නේ දෙකෙන් බෙදුවොත් 5 වෙලීම 3යි. කයවලින් ගත්තොත් 12න් 5ක් වෙනවා කාලය. එහෙනම් ප්‍රභාත්ට යන්න ගත වෙච්ච කාලය ඔයාලා ගන්න මෙච්චර. එහෙනම් ඔයාලා තේරුම් ගන්න ඕනේ කුමාර්ට මෙතන ඉඳලා මෙතන යන ගත වන කාලය ඒකම තමයි. එහෙනම් දැන් කුමාර්ගේ වේගය අපිට හොයන්න පුළුවන්. වේගය සමානයි
දුරබැඳීම කාලය නිසා කුමාරට යන්න තියෙන දුර ඇවිල්ලා මීටර 11යි. දැන් කුමාරට යන්න තියෙන දුර මීටර 11යි. 11 බෙදීම ගත වූ කාලය. මෙන්න කාලය. 5 බෙදීම 12යි. අපි ඔහම දැනට ලියා. ඔබ සුළු කරන හැටි මම කියලා දෙන්න. ගමන් කරපු දුර මීටර 11යි. ගත වෙච්ච කාලය 5 බෙදීම 12යි. මේක සුළු කරන්න පුතේ මේ. 11 දුරනේ බෙදන්න ඕන පහ බෙදීම 12. හරි. 11 බෙදීම පහ බෙදීම 12. ඒ කියන්නේ 11 බෙදීමක් ගුණ කිරීමක් කර දකුණු අත පැත්තේ භාගය උඩයට මාරු. මොනවා වගේ? හරි. ඊළඟට මේක සුළු කර ගන්න පුළුවන් 11 වරක් 12. උගල ගන්න 10 වරක් 12 120යි. හරි 10 වරක් 12 120යි. තව එකට 12ක් එකතු වෙන මොන 132යි. බෙදීම පහ. 13ට 5වා 2යි. දර 32ක් වෙනවා. දෙක 6යි. 20ට 4යි. අර උත්තරේ 26.4 km වෙන එක. එතකොට මේක උත්තරේ ඇත්තේ 13 වෙනි ප්‍රශ්නේ උත්තරේ අනිවාර්යයෙන්ම 4 26.4 km වෙන එක. හරි ඊළඟ ප්‍රශ්නය අපි කරමු. දාහතරේ ප්‍රශ්නේ කියවා ගන්න උදේ. 14 වෙනි ප්‍රශ්නේ කියන්නේ ජලය රැස් කරන ටැංකියකට කරාම දෙකකින් ජලය ගලාගෙන ඉන්න. හරි. පළමු වන කරාමය තනිවම ටැංකිය පිරවීමට පැය එකක් ගනී. ඒ කියන්නේ පුතේ සම්පූර්ණම ටැංකිය පුරවන්න පැය එකක් ගන්න ඕන පළවෙනි කරාම. දෙවනි කරාමයේ තනිවම ටැංකිය පුරවන්න පැය දෙකක් ගන්න. එහෙනම් ඕගොල්ලෝ තේරුම් ගන්න පළවෙනි කරාමෙන් තමයි ඉක්මනටම පිරෙන්නේ. හරි. දෙවනි කරාමයට පැය දෙකක් යනවා කියන එක තමයි අදහස. කරාම දෙකම එක වෙලාවෙ විවෘතව පැවතුනොත් ටැංකිය පිරීමට ගතවන කාලය කොපමණද කියලා තමයි අහන්නේ. හරි. මේ ගාන හදන විදිය බලන්න. මේක මේ ජලනල ආශ්‍රිත ගැටලුවක් පුතේ. ඔයාලා බලන්න මගේ channel එකේ මම ජලනල ආශ්‍රිතව සම්පූර්ණ වීඩියෝ එකක් දීලා කරලා තියෙනවා. අත මේක බැලුවට පස්සේ A to Z මේ කරාම ආශ්‍රිත ගැටලු ඕනම එකක් ඇත්තටම විසඳ ගන්න පුළුවන් විදියට ලොකු යම් කිසි කාලයක් කරන් ඒක කරලා තියෙනවා. ටයිම් එකක් තියෙනවා නම් දරුවෝ එක එක බලන්න. එතකොට මේ වගේ ප්‍රශ්න ආවොත් එහෙම මේ අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. මොකද හේතුව ඒකේ තියරිටික පිළිවෙලට මම පෙළගස්සල කරලා තියෙනවා. හරි. මෙහෙමයි මතක තියාගන්න පුතේ මේ ගණන් හදද්දී කලබලේ කරන්න බෑ. හරි. මේ ගානකට දැන් ගොඩක් කාලවලට ළමයි පුරුදු වෙලා තියෙන්නේ මේ සම්මන්ත්‍රණයකට හරිය මේ ගිහිල්ලා ඒ කියන්නේ විභාගෙ හිටනන් අද සම්මන්ත්‍රණයකට සහභාගී වෙලා මේක මේ එකපාර කරන්න හදනවා. ඇත්තට මෙහෙම කරන්න බෑ. මේවා යම් කිසි ක්‍රමවේදයකට තියරිය පොඩ්ඩක් පොළුවට දාගෙන කරා නම් මේ ගණන් ආඩ් කරන ළමයෙක් වුණත් ඇත්තටම ආඩ් කරන ළමයෙක් කියලා අදහස් කරන්නේ මොකද? ඒ ළමයි ගණිතයට යම් කිසි විදියකින් ඈත් වීමක් වෙච්ච නිසා යම් යම් පැති වලින් අපි දක්සයි ආඩ් කරන දරුවෙක්ට ඇත්තටම කියනවා නම් ගණන් වලට මූ වෙන්න තියෙන චාන්ස් එක අඩුයි. ඇත්තටම සාමාන්‍ය පෙළින් පස්සේ ගණන් එකක් කි දකින්නේවත් නැති තරම්. එහෙම දරුවෙක්ට එකපාර මේ වගේ ප්‍රශ්නයක් දුන්නට පස්සේ කරන්න බැරි වෙන එක සාධාරණයි. හැබැයි ඒ වගේ දරුවෙක්ට උනත් මේ ගාන කරදා ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේකට අදාළ තියරිටික පොඩ්ඩක් පිළිවෙලට ඔගොල්ලෝ පියවරෙන් පියවර චුට්ටක් ඉගෙනගෙන ඊට අදාළ ගණන් කිහිපයක් කරලා පොඩ්ඩක් ඒ ගානට සෙටල් වුණොත් එහෙම ඒ ගාන කරන්න මුලවට. මේ ප්‍රශ්න පත්‍රයේ මේ ගණන් කරන්න අමාරුකම නෙමෙයි තියෙන්නේ. ඔයාලා කරන්න හදනවා ප්‍රශ්න පත්‍රයේ තියෙන සම්පූර්ණම ගණන් ටික ඉගෙන ගන්න හදන එක දවස. හරි දවස් දෙක. මහා සම්මන්ත්‍රණය කියලා කිව්වට පස්සේ දවසට ගිහිල්ලා ඔයගොල්ලෝගේ වටිනම කාලේ සම්බන්ධ එක්ක මේ පෞද්ගලික කාලේ මේ පේපර් එක තියෙන කාලේ පේපර් එක හෙට තියෙන්නේ අද වගේ දවසක 10,000 15,000 විතර මේ මම දැක්ක සම්මන්ත්‍රණ වලට සහභාගී වෙලා ඉන්න මේ මේක කොට දාගන්න ඇතරම කියනවා අපරාධේ. මොකද විභාගෙට තියෙන හොඳම කාලේ තමයි ඔයගොල්ලෝ අපරාධේ කාලේ නාස්ති කරගන්නේ. හරි. ඒක එක මතක තියාගන්න. මොකද හේතුව මේ මේ වීඩියෝ එක බලන දරුවෙක් ඉන්නවනම් යම් සිද්ධියක මේ ඉදිරි අවුරුදු වල විභාගයට ලියන්න. ඒ කට්ටියට මම කියන්නේ අතරම මේක මේ අදහසක් විදියට. මොකද හේතුව අපරාධ කට්ටිය ඒ සාමාන්‍ය අවබෝධයක් නැතුව මේක ලිව්වොත් සමහර ලාවට පේපර් එක අසමත් වෙන උනු. හරි. නිසා ඒක මතක තියාගන්න. අපි බලමු 14 වෙනි ගාන කරන්නේ කොහොමද කියලා. මෙහෙම එක ටැංකියක් තියෙනවා පුතේ. හරි. ටැංකියක් තියෙනවා. වකර ටැංකියක් කියලා හිතමු. ඒ ටැංකියකට දාන්න පුළුවන් වතුර ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ඒකට අපි කියනවා ටැංකියක ධාරිතාවය කියලා. හරි.
හරි ධාරිතාවය අපි හිතමු මී කියලා. තවරු ගන්න ඕගොල්ලන් ගෙවල්වල තියෙන මූලි. හරි ලීටර 1000යි 2000යි මූලි තියෙන. අර මූලි පතර මූලි කියලා අපි කියන්නේ අතන. හරි. ඒකට අපි කියන ධාරිතාවය කියලා. දැන් මේ ටයිම් එකටත් යම් කිසි ධාරිතාවයක් තියෙනවා. ඒ කියන්නේ පුරව ගන්න පුළුවන් උඩරිම ජල පරිමාවක් තියෙනවා. ඒ පරිමාව මම හිතන්නවා මී කියලා දාන හදන්න පහසු නිසා. අපිට කියන පළවෙනි ජල කරාමේ පැය එකක් ගන්නවලු පුළුවන්. හරි. නම් පළවෙනි ජල කරාමේ ගත්තොත් එimhe එක පැයකදී ව්‍යාපූර්ණෝ වී ප්‍රමාණය. හරි. ටැංකියේ ධාරිතාවය ඒ කියන්නේ ටැංකියට අල්ල ගන්න පුළුවන් වතුර ප්‍රමාණය වී කියලා හිතුවොත් පළවෙනි කරාමේ එක පැයකදී වී ප්‍රමාණයක් ඒ කියන්නේ සම්පූර්ණ ටැංකිය පුරවන. ඒක තමයි අදහස්. ඊළඟට දෙවෙනි කරාමේ ගත්තොත් පැය දෙකකදී ටැංකිය පුරවන. හරි පැය දෙකක් යනවා කියන්නේ ටැංකිය පුරවන. නෑ වාර තේරුම් ගන්න දෙවෙනි කරාමේ එක පැයකදී පුරවන්න පුළුවන් ටැංකියන් භාගයක් විතරයි. ඒ කියන්නේ පුතේ ටැංකියම පුරවන්න පැය දෙකක් යනවා නම් එක පැයකදී ටැංකියන් භාගයක් පුරවන්න පුළුවන්. හරි. එහෙනම් වාර හිතන්න දැන් මේ දෙන්නම එකතු වුණොත් මේ දෙන්නම එකතු වුණොත් එක පැයකදී පුරවන්න පුළුවන් ඔන්න ඔච්චර ප්‍රමාණයක්. ඒක පැටලෙන විදියක් නෑ. පැයකදී මෙයාට මේ ප්‍රමාණයක් පුරවන්න පුළුවන් දෙවනි කරාමෙට පැයකදී ටැංකියන් භාගයක් පුරවන්න පුළුවන්. එහෙනම් එක පැයකදී දෙන්නම එකතු වුණොත් එම් පුරවන්න පුළුවන් මේ දෙකේ එකතු. මේ දෙකේ එකතු කරොත් පුතේ බලගන්න භාග සූත්‍රාන හරයන් සමාන වෙන්න ඕන. එතකොට මේකත් දෙකින් ගුණ කරා උඩත් දෙකින් ගුණ කරා. එතකොට මෙතන තියෙන්නේ දෙකයි බෙදීම දෙක මෙතන වී බෙදීම තුනයි බෙදීම හරි තුනයි වී බෙදීම දෙක. එහෙනම් පැය එකකදී සම්පූර්ණම ටැන්කියෙන් දෙකෙන් තුනක් හරි පුරවන්න පුළුවන් කරාම දෙකම එකතු කර හරි කරාම දෙකම එකතු වෙලා මෙච්චර ප්‍රමාණයක් පුරවන්න පුළුවන්. හරි අපි ගහන්නේ කරාම දෙකම එකම වේලාවට දුරත්ව තැබියොත් ටැංකිය කිරීමට ගතවන කාලය කොච්චරද කියලා. හරි. දැන් බෑගදී මෙච්චර ප්‍රමාණයක් ටැංකියෙන් පුරවන්න පුළුවන්. දැන් මම මේක මෙහෙම කරනවා. දැන් කරාම දෙකම එකතු වෙලා වී ප්‍රමාණයක් පුරවන්න යෝනකම තියෙනවා. මම මේක දෙපැත්තම දෙකෙන් ගුණ කරන්න. එතකොට මේ දෙක කැපෙනවා. එහෙනම් පැය දෙකකදී ටැංකිය තුන් ගුණයක් පුරවන්න පුළුවන් කරාම දෙක එකතු වෙලා. බලන්න දැන් මේ දෙපැත්තම දෙකෙන් ගුණ කරාට පස්සේ ඔයාලට මේක සරල වෙනෝනේ මේ දෙක කැපිලා. ඒතර පැය දෙකකදී පුතේ ටැංකියේ තුන් ගුණයක් පුරවන්න පුළුවන්. මේ ටැංකිය වගේ තුන් ගුණයක් පුරවන්න පුළුවන් පැය දෙකක් ගතුනොත් එහෙම මේ කරාම දෙක එකතු වෙනවා. හන් දැන් දෙපැත්තම තුනෙන් බෙදලා. එහෙනම් පැය දෙක බෙදීම තුනක් කියන්නේ සම්පූර්ණම ටැංකිය පුරවන්න ගතවන කාලය. හරි පැය දෙක බෙදීම තුන. කියන්නේ සම්පූර්ණ මේ ප්‍රමාණයක් පුරවන්න පුළුවන් දෙකම එකතු වෙනවා. මේ පැය දෙක බෙදීම තුන කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්න පැය දෙක කියන්නේ විනාඩි කරොත් 60 ගුණ කරන්න ඕන බෙදීම තුන. විනාඩි 40යි. එහෙනම් කරාම දෙකම එකතු වෙලා මේ වාචනය පුරවන්න ගතවන කාලය මිනිත්තු 40යි. ඒ නිසා 14ට පැහැදිලි වුණු උත්තරේ 4. ඒක මතක තියාගන්න 14ට උත්තරේ 4 මිනිත්තු 40යි. හරි 15 වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ වර්ෂ 2000 දී අක්‍රම්ගේ පියාගේ වයස අක්‍රම්ගේ වයස මෙන් සිව් ගුණයක් කි. සිව් ගුණයක් කියන 4 ගුණයක් කි. අක්‍රම් උපන්නේ 1990 දී නම් අක්‍රම්ගේ වයස පියාගේ වයස අක්‍රම්ගේ වයස මෙන් දෙගුණයක් වේ කුමන වර්ෂයේ. මේ වගේ ප්‍රශ්නයක් ආවට පස්සේ කලබල වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ හොඳට සිහියෙන් කියවුණා පුතේ. දැන් බලන්න මෙතනම උත්තරේ දෙනවා දැන්. වර්ෂ 2000 දී අක්‍රම්ගේ පියාගේ වයස අක්‍රම්ගේ වයස මෙන් සිව් ගුණය. අවුරුදු ටිකෙන 2000 අවුරුද්දේදී තාත්තගේ වයස පුතාගේ වයස මෙන් 4 ගුණය. හරි. ඉතින් අක්‍රම් උපන්නේ 1990. එහෙනම් පැහැදිලිව ඔයාලට තේරෙනවානේ අක්‍රම් ඉපදෙන්නේ 1990 නම් 2000 වෙනකොට පුතේ අක්‍රම්ගේ වයස අවුරුදු 10. එහෙනම් මෙතන කියනවා 2000 දී පියාගේ වයස අක්‍රම්ගේ වයස මෙන් සිව් ගුණයක්. එහෙනම් 2000 දී පියාගේ වයස අවුරුදු 40ක් වෙන්න ඕනේ. ඒක තමයි ක්‍රමය. හරි මේ හරි.
පියාගේ වයස 2000 දී අවුරුදු 40යි. අක්‍රම්ගේ වයස අවුරුදු 10යි. මම මේ කතා කරේ 2000 අවුරුදු. 2000 අවුරුද්ද වෙනකොට අක්‍රම්ගේ වයස අවුරුදු 10යි. 1990 ඉපදෙන්නේ. ඒ වගේ සිව ගුණයක්ලු පියාගේ වයස. හරි එනම් පැහැදිලි. ඊළඟට අපි කියමු පියාගේ වයස අක්‍රම්ගේ වයස මෙන් දෙගුණයක් වන්නේ තුන වසරේදී. තාපි තුමු මෙතන මේක 20ක් වුණොත් තව අවුරුදු 10ක් එකතු කරොත් එහෙම මෙතන අවුරුදු 50ක් වෙනවා. හරි. අක්‍රම්ට තව අවුරුදු 10ක් එකතු කරොත් අවුරුදු 20යි. පියාට 10ක් එකතු කරොත් අවුරුදු 50යි. දෙගුණයක් වෙන්නේ නැහැ. තව 10ක් එකතු කරොත් 30යි. ତොර මෙතෙන්ට 10ක් එකතු කරාම 60යි. බලන්න. අක්‍රම්ගේ වයස මෙන් දෙගුණයක් වෙලා පියාගේ වයස. හරි. ତොර අපි අවුරුදු කීයක් එකතු කරාද මේ 2000ගේ අවුරුද්දනේ අපි මෙතෙන් දෙනකොට තව අවුරුදු 10ක් එකතු කරා 2010යි. මෙතෙන් දෙනකොට තව අවුරුදු 10ක් එකතු කරා 2020යි. එහෙනම් වර්ෂ අවුරුදු 2020ක් කෙනකොට අක්‍රම්ගේ වයස මෙන් දෙගුණයක් වෙනවා පියාගේ වයස. ඒ නිසා අපේ උත්තරය වෙන්නේ මේ 2020 පාරවට උත්තරේ 4. ඒක මතක ඒක ගන්න ප්‍රමේය තේරුම් ගන්න ඇත්තට මේක එච්චර අමාරු ගණක් නෙමෙයි. 16 වෙනි ප්‍රශ්න බලමු පුතේ. දැන් 16 කියන්නේ සමත් ලකුණු 40ක් වන පරීක්ෂණයකට සිසුව 5 දිනක් පෙනී සිටියවලු. ඒ කියන්නේ පාස් වෙන්න තියෙන අඩුම ලකුණු 40යි. ඔවුන් සියලුම දෙනා පරීක්ෂණය සමත් වෙනවා. ඒන ලකුණු 40ට වඩා වැඩියෙන් ගන්නවා. 40 හෝ 40ට වඩා වැඩියෙන් ගන්නවා. ලබාගත් ලකුණු වල එකතුව 205යි කියලා අපිට කියනවා. හරි. ලබාගත් ලකුණු වල එකතුව 205යි. සිසුන් දෙදෙනෙකු ඉහළම ලකුණද සිසුන් දෙදෙනෙකු පහළම ලකුණද ලබා ගන්නේ නම් බලන්න සිසුන් දෙදෙනෙකු පහළම ලකුණ ලබා ගන්නේ නම් අනෙක් සිසුවා ලබාගත් ලකුණ කීයද? හරි. එතකොට ඔයාලා බලන්න පුතේ මේකේ පහළම ලකුණ මොකක් වෙන්න පුළුවන්ද කියලා. පහළම ලකුණ අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන් 40 කියන එක. මොකද අඩුම ගන්න පුළුවන් ලකුණු 40 එහෙම වුණොත් තමයි සමත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒක නිසා පහළම ලකුණු ගත්ත ළමයි ඉන්න දෙන්නේ. ඉගෙන 40 ගත්ත ළමයි දෙන්නේ ඉන්නවා. හරි. එතකොට උපරිම ගත්ත ළමයි තුත් ඉන්නවා. එතකොට අපි බලමු මේකේ උත්තරේ කොහමද ගන්නේ කියලා. ඔක්කොම එකතුව 205ක් වෙනවා. හරි. මෙහා ගන්න. ළමයි 5 දෙනෙක් ඉන්නවා. ළමයි 5 දෙනාගෙන් දෙන්නේ කඩුම ලකුණු අරන් තියෙනවා. ඉගෙන ලකුණු 40. දැන් 205න් 80ක් අඩු කරමු. ඒ කියන්නේ පුතේ දැන් අඩුම ලකුණු දෙන්න 40ම දෙකක් නේ 80යි මේක පැහැදිලි. එහෙනම් 205න් 80ක් අඩු කරාට පස්සේ ඉතිරි ළමයි 3 දෙනාගේ ඉතිරි ළමයි 3 දෙනාගේ එකතු ලකුණු වල එකතු 125ක් වෙනවා. හරි. එතන මේක පළවෙනි උත්තරේ කියනවා අර වැඩිම ළමයි දෙන්න ලකුණු ගත්තට පස්සේ ඉතුරු වෙන කෙනාගේ ලකුණ 40යි කියලා. හරි. අංක 1 කියලා අපි හිතමු. අංක 1 ඉතිරි වෙන කෙනාගේ කියන්නේ මේ 3 දෙනාගෙන් දෙන්නෙක් සමාන. ඒක උපරිමයි. ඉතිරි වෙනව එක්කෙනෙක්. එයාගේ ලකුණු 40යි කියලා කියනවා. එහෙනම් 125න් 40ක් අඩු කරාම අපිට එනවා 85. මේ 85 කියලා ඉන්නේ දැන් උත්තරේ 40යි කියලා අපි දැනගත්තොත් ඒ කියන්නේ උත්තරේ 40 නම් ඒ අදාළ කෙනාගේ ලකුණු 40. එතකොට ඉතුරු වෙන තව දෙන්න ඇයි ඒ දෙන්නගේ ලකුණු අනිවාර්යෙන් 85 වෙනවා. 85 දෙකට බෙදුවොත් 42.5. දෙවනි ප්‍රශ්නේ බලමු. දෙවනි උත්තරේ අපිට කියනවා 42. 125න් 41ක් අඩු කරමු. 84යි. එහෙනම් එක ළමයෙක් 42ක් අරන් තියෙනවා. තුන්වෙනි උත්තරේ බලමු. 42යි. 125න් 42ක් අඩු කරාම 83යි. 41.5. හතරවෙනි උත්තරේ ගමු. 43. 125 43ක් අඩු කරාම 46. හරි. එතකොට මේකේ පස්වෙනි උත්තරේ හොයන්නවත් දෙයක් නෑ. දැන් බලන්න මේ ලකුණු ටිකනේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ වැඩිපුරම ගත්ත ළමයි දෙන්නගේ ලකුණු තමයි ඔය තියෙන්නේ. එක්ක 42.5, එක්ක 42, එක්ක 41.5, එහෙම නැත්නම් 41. වැඩිම ලකුණු වෙන්න නම් වෙන මේ දෙක වෙන්න ඕන. හැබැයි මෙතන පොඩි ගැටලුවක් තියෙනවා පුතේ.
සාමාන්‍ය සම්මත ක්‍රමය තමයි ප්‍රශ්න පත්‍රයක ලකුණු දෙද්දී දසම දෙන්නේ නැහැ. හරි, ප්‍රශ්න පත්‍රයක ලකුණු දෙද්දී දසම දෙන්නේ නැහැ. හරි, ඒක තමයි කතන්දරය. එතකොට මෙන්න මේ 42.5 අපිට ගන්න බැහැ. මොකද හේතුව මේ සම්මත ක්‍රමය. දැන් මේක මේ මහාචාර්ය දැන් මේ හදපු කෙනා මොන විදියට තීරණය කරයිද දන්නේ නැහැ. නමුත් මේකේ උත්තරේ දසම දෙන්න බෑ. ඒකට හේතුව සාමාන්‍ය සම්මත ක්‍රමයේ දසම දෙන්නේ නැති. ඒ නිසා මේකේ උත්තරේ 42 වෙන්න ඕන. හරි, දසම දෙන්නේ නැතුව ගත්තොත් උත්තරේ 42 වෙන්න ඕන. ඒ නිසා අපිට මේකට උත්තරේ 16ට අංක දෙක උත්තරේ තමයි ගැලපෙන්නේ. ඒ කියන්නේ අර ඉතිරි ළමයට ලකුණු 41ක් වුණොත් එහෙම අනිත් දෙන්නට ලකුණු 42 දෙක යනවා. හරි, ප්‍රමාණ 41 ඉතිරි ළමයි 41 වැඩිපුරම ගත්ත ළමයි දෙන්න ලකුණු දෙක 42, අඩුවෙන්ම ගත්ත ළමයි දෙන්න 40යි 40. බලන්න ওই ටික ඔක්කොම එකතු කරාම 205ක් එනවා. 42 42 84යි 84 164යි 41යි 205ක් එනවා. හරි, ඒ නිසා අපි මේකට උත්තරේ වෙන්නේ අනිවාර්යයෙන්ම දෙවනි උත්තරේ 16. හරි, 17 වෙනි ප්‍රශ්නේ බලන්න. 17 වෙනි ප්‍රශ්නේ කියන්නේ පෙරේරා මහතා ඒ බැංකුවෙන් 18% වාර්ෂික සුළු කොළී අනුපාතිකයකට රුපියල් 50,000ක් ණයට ගත්තලු. හරි, ඒ බැංකුවෙන් 18% වාර්ෂික සුළු කොළී අනුපාතිකයකට තමයි රුපියල් 50,000ක් ණයට ගන්නේ. ඒ සමගම ඔහු බී බැංකුවෙන් රුපියල් 75,000ක් ණයට ගත්තලු. අවුරුද්දකට පස්සේ ඔහු එක් එක් ණයෙහි පොලිය ලෙස එක මුදල ගෙවුවා. බී බැංකුවේ වාර්ෂික සුළු කොළී අනුපාතිකය තමයි අන්නේ කලේසි ප්‍රශ්නයක් පොතේ වළඳුම් කරන්න කියන. හරි, එච්චර අමාරු ගණක් නෙමෙයි. ඔයාලා දන්නවා ඒ බැංකුවෙන් 18% වාර්ෂික සුළු කොළී අනුපාතිකයකට රුපියල් 50,000ක් ණයට ගන්න කියනවා. හරි, ඒ බැංකුවෙන් රුපියල් 50,000ක් ගන්නොත් හරි රුපියල් 50,000ක් ගන්නවා 18% පොලිය. හරි, 18% පොලිය අනුපාතිකයක් යනවා. එතකොට මෙතන එනවා අපිට අවුරුද්ද අවසානයේ යාට ගෙවන්න ඕන පොඩි. ඒ ගත්ත ණය මුදල හොලි ප්‍රතිශතයෙන් ගුණ කරොත් එහෙම අපිට එනවා අවුරුද්දකට ගෙවන්න ඕන ණය මුදල. හරි, එතකොට බී බැංකුවේ හරි බී බැංකුවෙන් යා රුපියල් 75,000ක් ගන්නවා. හැබැයි පොලි ප්‍රතිශතය අපි දන්නේ නැහැ. හරි, ඒක තමයි අපි අහන්නේ. පොලි ප්‍රතිශතය දන්නේ නැහැ. ඒක අපි තුම x කියලා. එතකොට මේක සුළු කරලා යම් කිසි උත්තරයක් ආවොත් ඒ උත්තරයයි මේ උත්තරේ සමානයි කියලා ගාන කියනවා. මොකද හේතුව අවුරුද්ද අවසානයේදී බැංකු දෙකේම තැන්පත් කරපු ණය මුදලට ගෙවන පොලිය සමානයි කියලා කියනවා. ණය මුදලට ගෙවන්න ඕන පොලිය සමානයි කියලා කියනවා. හරි, එහෙනම් මේකේ ලැබෙන පොලියයි මේක ලැබෙන පොලියයි සමාන වෙන්න ඕන. එහෙනම් මේ දෙක අපිට කිලිම සමාන කරන්න ඕන. සමාන කරාට පස්සේ සමාන ලක්ෂණ දෙපැත්තේ එක වගේ කියන ඒවා අයින් කරන්න ඕන. එතන බිංදු තුනක් තියෙන මේ බිංදු තුනට තුනක් කැපෙනවා. ඊළඟට 50ට 25 ඒවා දෙකක් තියෙනවා. 75ට 25 ඒවා තුනක් තියෙනවා. 3ට 3 ඒවා එකක් තියෙනවා. 18ට 3 ඒවා හයක් තියෙනවා. දෙවරක් 6 12යි සමානයි අර පැති 3 x විතරයි. එහෙනම් අන්න B බැංකුවේ තැන්පත් කළ ණය මුදල සඳහා පොලි ප්‍රතිශතය 112ක් වෙනවා නම් ඒ නිසා පුතේ උත්තරේ 14/2 12යි. හරි, 18 වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ. 18 වෙනි ප්‍රශ්නේ කියන්නේ කොස්තා මහතා සිය අන්තිම කැමැති පත්‍රයේහි පහත සඳහන් පරිදි දරුවන් තිදෙන අතර සිය වත්කම් බෙදා දුන්නා. වැඩිමල් වත්කාට තමා මිලියන 17.5ක් වටිනා ව්‍යාපාරික වත්කම් ටික දෙන්නේ. දියණියට දෙනවා මිලියන 12.5ක් වටිනා පොල්ලිටමක්. බාල පුතාට දෙනවා මිලියන 15ක් වටිනා නිවසක්. හරි, අම තමයි බෙදලා දෙන්නේ. මීට අමතරව කොස්ත මහතා බැංකුවෙන් බැංකුවකින් මේ මුළු මුදල වන රුපියල් මිලියන 50ක්. හරි, 50%ක් වැඩිමහල් පුතා හා දියණිය අතර සමාන ප්‍රමාණවලින්ද ඉතිරි 50% බාල පුතාටද වෙන් කරාලු. ඒක සාධාරණයි. මොකද හේතුව නවල් බලන උඩ ගත්තට පස්සේ වැඩිමල් පුතාට සහ දියණියට තමයි වැඩි වත්කම් ප්‍රමාණයක් හිමි වෙලා තියෙන්නේ. එතකොට එයාගේ බැංකුවේ තැන්පත් කරපු මිලියන 50න් 50%, කියන්නේ හරියටම මිලියන 25ක් දෙන්නට බෙදලා දෙනවා වැඩිමල් පුතාටයි දියණියට. ඉතුරු මිලියන 25 බාල පුතාට තමයි දෙන්නේ. හරි, එකයි අදහස. මිලියන 50න් 50%ක් කියලා කියනකොට දෙකෙන් එකක් නේ.
ගැන මිලියන 25ක්. මිලියන 25ක් අඩිමල් පුතාටයි දියණියටයි සමාන ප්‍රමාණවලින්. ඒ කියන්නේ මිලියන 12.5 කෑලි දෙකක් දෙනවා වැඩිමල් පුතාටයි දියණියට. ඉතිරි 150, ඒ කියන්නේ ඉතිරි මිලියන 25ක් බාල පුතාට තමයි වෙන් කරන්නේ. හරි. ඒතර අපෙන් අහන්නේ අන්තිමට ඔය ටික වෙන් කරාට පස්සේ වැඩිමල් පුතා, දියණිය සහ බාල පුතා වෙත පිළිවෙලින් කවර අනුපාතය ඉන්නේද කියලා තමයි අපි අහන්නේ. හරි. 18 වෙනි ප්‍රශ්නේ බලමු. එයාම කිව්වේ කියලා වැඩිමල් පුතා, වැඩිමල් පුතා දියණිය බාල පුතා. හරි. අර බාල පුතා එහෙම ලියනවා. වැඩිමල් පුතාට මිලියන 17.5ක් මුලින්ම දෙනවා. හරි. ඊළඟ එක්කෙනාට මිලියන 12.5ක් දෙනවා. බාල පුතාට මිලියන 15ක් දෙනවා. එතකොට බලන්න මිලියන 50න් මිලියන 50න් 100ට 5ක් 50. ඒ කියන්නේ දෙකෙන් එකයි මිලියන 25. මිලියන 25ක් මේ දෙන්නට බෙදලා දෙනවලු වෙන වෙන. මිලියන 25 දෙකට බෙදුවට පස්සේ 12.5යි 12.5. ඉතිරි මිලියන 25 සම්පූර්ණ වශයෙන්ම බාල පුතාට හම්බෙනවා. දැන් මේ ටික එකතු කරගත්තොත් එහෙම හරි 5 5 10 බිංදුව 1ක් ඉතුරුයි 8 2 10 බිංදුව 1ක් ඉතුරුයි මිලියන 30. මෙතන 5 5 බිංදුව 1ක් ඉතුරුයි 5යි මිලියන 25යි. මෙතන ඇවිල්ලා 25යි 15යි මිලියන 40යි. ඒතර අපිට බලන්න තියෙන 30ට 25ට 40. ඔබ තමයි සම්පූර්ණ අවසානයේ වත්කම් අතර ඉගෙන ලැබිච්ච වටිනාකම් අතර අනුපාතය. මේක සරල මාකාරෙන් කියන්න ඕන මේ අනුපාතයක් නැති නිසා මුළු පද ඔක්කොම මෙතන සම්පූර්ණ සංඛ්‍යාවක් අපි වාගමු. පහෙන් බෙදුවොත් 6යි. මේක පහෙන් බෙදුවොත් 5යි. 40 පහෙන් බෙදුවොත් 8යි. ඔක තමයි සරලම අනුපාතය. ඊට වඩා අපි දැන් බෑ. එහෙනම් වැඩිමල් පුතා, දියණිය සහ බාල පුතා අතර වත්කම් බෙදලා දීපු අනුපාතය 6ට 5ට 8ට අනුපාතය. ඒ නිසා 18 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මුදී 5, 6ට 5ට 8 කියන උත්තරේ. හරි 19 වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ. එක්තරා පාසලක ශිශුවු 900 දිනක් සිටිනවා. හරි. ප්‍රාථමික අංශය, මධ්‍යම අංශය සහ ඉහළ අංශය. හරි. ඒ කියන්නේ ප්‍රාථමික අංශය, ඒ කියන්නේ 5න් 5 ලැබෙන්න ඕන. මධ්‍යම අංශය කියන්නේ 6 11. ඉහළ අංශය කියලා කියන්නේ උසස් පෙළ ළමයි. හරි. ඒ තමයි ඔකේ අදහස. ඒ ශිසුන් අතර අනුපාතය 3ට 2ට 1යි. ප්‍රයිමරිය තමයි වැඩිපුරම ළමයි ප්‍රමාණය කිහි. ඊළඟට 2 මධ්‍යම ප්‍රමාණය 1 උසස් පෙළ කරන අය. හරි. ඒකනේ අදහස. ඒතර මධ්‍යම අංශයේ ශිසුන්ගෙන් 10ට 20ක් 10ට 20ක් විෂයක් වශයෙන් සංගීතය හදාරත් නම් මධ්‍යම අංශයේහි සංගීතය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව කීයද? ඒක සරල ප්‍රශ්නයක්. හරි. ඔබට දන්න දැන් මම මේකට අතර මම සාමාන්‍ය පුත් පරීක්ෂණ ගියව දෙකතර මම මේ එකන මේ අවුරුද්ද 2023-24 ට මම ඉදර මේ වීඩියෝ එක බලන්නේ 2023-24 දරුවු නෙමෙයි. හරි. ඒක කරද්දි මේ අනුපාත වලට මම වෙනම ඒකකයක් විදියට කරාපිටේ දැන් මේ පසුපත්‍රය ගත්තට පස්සේ අනුපාත තමයි වැඩිපුරම වෙන්නේ මේක. කරන් තුනක් විතර වැඩිපුර ප්‍රමාණයක් තියරි විදියට ගත්තොත් එක අනුපාත වලින් තමයි ඇවිත් තියෙන්නේ. හරි. ඒ අනුපාත වලට වෙනම ඒකකයක් කරන් ඕගොල්ලන්ට අවශ්‍ය නම් ඒකට මම මේ YouTube එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා අනුපාත කියන වීඩියෝ එකක්. ඒක සම්පූර්ණ වශයෙන් මුල ඉඳලාකට බලුවොත් මේ තියෙන ඕනෑම ප්‍රශ්න පත්‍රයක අනුපාත ගැටලු ඔයගොල්ලන්ට සාර්ථකව අතුරු විසඳ ගන්න පුළුවන්. හරි. මාර කලින් යෝජනා කරපු වගේ ඕගොල්ලන්ට මේ ප්‍රශ්න පත්‍රයක උත්තර ගන්න නම් ප්‍රශ්න වලට ඒක තියරිය හරියට ඔළුව දාගන්න තියෙනවා. හරි. එහෙම නැතුව ගණන් හදන්න බෑ. ඒක පිළිවෙලට පොඩ්ඩක් ඔළුවට දාගන්න ඕනේ. එක ගණනක් දෙකක් වෙන්න පුළුවන්. මේ ගියා වුද්දි ළමයි ගත්තොත් එහෙම ඒ ළමයි ප්‍රතිශත අනුපාත ගණන් දෙක අනුපතරම කොට දාගන්න තිබුණා නම් සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ටිකත් එක්ක සම්පූර්ණ ලකුණු 30 මාක් එකට යන්න පුළුවන්. නමුත් අවාසනාවකට ලකුණු 30 ගන්නකු නැති දරුවෝ ඕන තරම් ඉන්නවා. මට පෙන්වන්න පුළුවන් අවශ්‍ය නම් ඇත්තටම කියනවා නම් ලකුණු 30 ගන්න බැරි වෙච්ච දරුවෝ මේ පේපර් එකේ ඉන්න ගොඩක්. හරි. දැන් මේකේ 2023-24 ප්‍රශ්න පත්‍රයේ ලියන දරුවෝ ලිව්ව දරුවෝ ඒ කියන්නේ ගියා වුරුද්ද 2023-22 ප්‍රශ්න පත්‍රයේ ලියලා
මේ ෆේල් වෙලා හැබැයි අනිත් සබ්ජෙක්ට් වලින් ඒ තුනක් අරගෙන විශ්වවිද්‍යාලයට තේරිලා නමුත් විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙච්ච දරුවෝ මේ මගේ ක්ලාස් එකේ ඇතරම හිටියා තමයි 50කට වැඩි එහා හිටියා මේ ඕනනම් මේ Facebook එකේ සර්ච් කරලා බලන්න මගේ page එකක් තියෙනවා ඒ page එකේ මම දාලා තියෙන result sheet එක මේ ඒ අරගෙන ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට මේ යන සුදුසුකම් සියල්ල සපුරලා ඉවරයි නමුත් සාමාන්‍ය පොත් පරීක්ෂණේ ප්‍රශ්න පත්‍රය අසමත් වෙච්ච නිසා මේ කියන්න බැරුව මේ 2023 24 ප්‍රශ්න පත්‍රේ කියපු දරුවෝ ඒ නිසා ඔගොල්ලෝ මේක සැහැල්ලුවෙන් හිතන්න එපා නමුත් අර ලොකු එහෙම කිව්වයි කියලා අනිත් සබ්ජෙක්ට් තරම් මේකට බරක් දෙන්න අවශ්‍යත් නැහැ නමුත් අර මේම ප්‍රශ්න පත්‍රයක් තියෙනවා කියන එකත් අනුතරම ඔගොල්ලන්ට තියෙනවා හරි අපි බලමු උදේ මේ ගාන කොහොමද ආරක් හදන්නේ කියලා එක්තරා පාසලක ඉන්නවලු ළමයි නමසු හරි එක්තරා පාසලක ඉන්නවලු ළමයි නමසු මේකේ ප්‍රාථමිකාංශය මධ්‍යමාංශය සහ උසස් අංශය අතර සිසුන් සංඛ්‍යා අතර අනුපාතය يعني 3ට 2ට 1යි. ඔබ තමයි අද සිසුන් සංඛ්‍යා අතර අනුපාතය. මේක 30යි 20යි 10යි වෙන්න පුළුවන්. හරි 30යි 20යි 10යි වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ළමයි ඔක්කොම 60යි නේද? දැන් මේක 100ෙන් ගුණ කරොත් එහෙම 300යි 200යි 100යි වෙන්න පුළුවන්. එතකොට 500යි 600යි. හරි මේ වගේ අදහසක්. හරි. මේව නෙමෙයි උත්තර. මම කියන්නේ අනුපාත වල අදහස. අපි මේකට හරියටම 900 සෙකන් එකක් වාගන්න. ඊට පස්සේ මේකේ කියන එහෙම අවශ්‍ය නැහැ ඔයන්න දැනට අපිට මේ ගාන මේ කියලා හදාගන්න පුළුවන් මේ. හරි. අපිට කියනවා මෙහෙම. මධ්‍යමාංශයේ සිසුන් කිරි. මධ්‍යමාංශයේ සිසුන් කිරි. මධ්‍යමාංශයේ සිසුන් ප්‍රමාණය අපිට වාන්න පුළුවන්. අනුපාත ටික අපිට දීලා මේ කියන්නේ. අනුපාත 3ට 2ට 1යි. ඔක්කොම එකතු කරාම 3යි 2යි 5යි 5යි 1යි 6යි. 900න් ඔක්කොම අනුපාත වල එකතු 6යි 6 මධ්‍යම ප්‍රමාණයට අදාළ වෙන්නේ 2යි 6යි 2යි එනවා තේරුම් ගන්න ළමයි ප්‍රමාණය ගන්න පුළුවන් පුතේ මුළු ළමයි ප්‍රමාණය 900යි 900න් 6යි 2 900න් 6යි 2 6 ගත්තේ මේ අනුපාත වල ඔක්කොගේම එකතු වෙයි 2 ගත්තේ මධ්‍යම ප්‍රමාණයට අදාළක නිසා හරි මේක සුදු කරොත් මධ්‍යම ප්‍රමාණයට හරියටම සෙට් කෙනේ ළමයි 300. අපි අනිත් ඒවාත් අවශ්‍ය නම් වෙලා බලමු. 900 6 1යි. 3ෙන් බෙදුවොත් එහෙම 300යි 1යි 150. එතෙන්ට 150යි. 300යි 150යි 450යි. නම් එතෙන් කියන්නේ 450. අපිට වැදගත් වෙන්නේ මේ උත්තරේ. මධ්‍යමාංශයේ පුතේ ළමයි ඔක්කොම 300. හරි මධ්‍යමාංශයේ ළමයි 300. ප්‍රාථමිකාංශයේ 450යි. උසස්සංශයේ 150. ඔබ තමයි තියෙනවා. ඊළඟට අපිට තියෙනවා මෙහෙම. මධ්‍යමාංශයේ ළමයින්ගෙන් 100ට 20ක්. ඒ කියන්නේ 300න් 100ට 20ක්. සංගීතය අදාළ. මධ්‍යමාංශයේ ළමයි ප්‍රමාණය අපි හොයාගත්තා 300යි කියලා 300න් 100ට 20. එහෙනම් ළමයි ඔක්කොම 60. නැ ළමයි ඔක්කොම 60 දෙනෙක් සංගීතය විෂය හදාරනවා. හරි ළමයි ඔක්කොම 60 දෙනෙක් සංගීතය විෂය හදාරනවා. දැන් උත්තරේ 19ට 4 සංගීතය විෂය හදාරන සංඛ්‍යාව කීයද කියලා අහනවා. එහෙනම් ඒකට උත්තරේ 4 ළමයි 60 දෙනෙක් කියන එක. විසිවැනි ප්‍රශ්නේ බලන්නේ විසිවැනි ප්‍රශ්නේ කියන්නේ පැත්තක දිග සෙන්ටිමීටර 100ක් වන සමචතුරස්‍රයකින් දිග සෙන්ටිමීටර 80ක් සහ පළල සෙන්ටිමීටර 75ක් වන ඍජු කෝණාශ්‍රාකාරයක් කපා ගන්නා ලදී. මුළු සමචතුරස්‍ර වර්ගඵලයට සාපේක්ෂව ඍජු කෝණාශ්‍ර වර්ගඵලයේ ප්‍රතිශතය කප වුණාද කියලා තමයි අහන්නේ. මෙහා ගන්න. පැත්තක දිග 100ක් සෙන්ටිමීටර දාල වශයෙන් හිතමු මේ එකක් තියෙනවා. පැත්තක දිග සෙන්ටිමීටර 100 100 සමචතුරස්‍රයක් තමයි කියන්නේ. ඊළඟට අපිට කියනවා ඔතේ මේකෙන් සමචතුරස්‍රයකින් දිග සෙන්ටිමීටර 80ක්. හරි. එහෙනම් මේ වගේ ප්‍රමාණයක් දිග
පළල සෙන්ටිමීටර 65ක් හරි. කොන්න කපා ගන්න ඍජු කෝණාශ්‍රය. හරි. මුළු සමචතුරාශ්‍රය මෙන්න ඒකෙන් දිග සෙන්ටිමීටර 75ක් සහ පළල සෙන්ටිමීටර දිග සෙන්ටිමීටර 80ක් සහ පළල සෙන්ටිමීටර 75ක් වන ඍජු කෝණාශ්‍රය කපා ගන්නා ලදී. මුළු සමචතුරාශ්‍රය වර්ගඵලයට සාපේක්ෂව ඍජු කෝණාශ්‍රය වර්ගඵලයේ ප්‍රතිශතය තමයි හරි. හරි. වර්ගඵලයේ ප්‍රතිශතය හරි. හරි. මෙතන වාල තේරුම් ගන්න අඩුවීමක හෝ වැඩිවීමක ප්‍රතිශතයක් නෙමෙයි අහන්නේ. මෙතන පැහැදිලිවම අහන්නේ අපි මූල සමචතුරාශ්‍රයේ වර්ගඵලයට සාපේක්ෂව ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. එන වාල භාගණු මුල් සමචතුරාශ්‍රයේ වර්ගඵලය. සමචතුරාශ්‍රයේ වර්ගඵලය. කුලදන සමචතුරාශ්‍රයක වර්ගඵලය කියන මුතේ දුක්ඛ කුල කිරීම පදන. සිය වරක් ඍජු කෝණාශ්‍රය වර්ගඵලය අසූව ගුණ කිරීම 75 හරි දිග 80යි පළල 75 තර අපි ගහන්නේ මුළු සමචතුරාශ්‍රය වර්ගඵලයට සාපේක්ෂව මෙන්න මේ ඍජු කෝණාශ්‍රය වර්ගඵලයේ ප්‍රතිශතය ඔන්නෝමයි ප්‍රතිශතය වාරිති මුළු සමචතුරාශ්‍රය වර්ගඵලයේ යට දැම්මා අදාළ ඍජු කෝණාශ්‍රය වර්ගඵලයේ උඩට දැම්මා එතකොට එනවා ඍජු කෝණාශ්‍රය වර්ගඵලයට අදාළ ප්‍රතිශතය ප්‍රතිශතයක් නිසා 100 ගුණ කරා ඊතර මේ 100ට මේ 100 කැපුවා මේ බිංදුවට මේ බිංදුව කැපුවා ඊළඟට තියෙන්නේ අටවාරයක් 75 බෙදීම 10 අටවරක් පහ 40 බිංදුව 4ක් ඉතුරුයි අටවරක් හත 56යි 44යි 60යි 600 බෙදීම 10 කියන්නේ 60යි 600 බෙදීම 10 කියන්නේ 60යි නිසා උත්තරේ 20ට 3 මුළු සමචතුරාශ්‍රය වර්ගඵලයට සාපේක්ෂව ඍජු කෝණාශ්‍රය වර්ගඵලයේ ප්‍රතිශතය 60යි හරි 21 වෙනි ප්‍රශ්නේ බලන්න මේක කියන්නේ පළතුරු විසක් සාදාක ඇත්තේ සංසුද්ධ වැල්දුඩම් විස සහ සංසුද්ධ අඹ විස පරිමාව අනුව දෙකට තුන අනුපාතයක මිශ්‍ර කිරීමෙන් සංසුද්ධ කියලා කියන්නේ පුතේ මෙතන වැල්දුඩම් විතරමයි හරි සංසුද්ධ අඹ කියලා කියන්නේ අඹ විතරමයි ඔය දෙක අතර පරිමාතර අනුපාතය දීලා තියෙන දෙකට තුනයි හරි ඒ කියන්නේ පරිමාව මිලිලීටර 20ක් නම් අඹ මිලිලීටර 30යි හරි උදාහරණයක් කිව්වේ වැල්දුඩම් මිලිලීටර 200ක් නම් අඹ මිලිලීටර 300යි. ඒකයි මේ දෙකට තුන අනුපාතය කියලා කියන්නේ. ඊළඟට පළතුරු බීමක් සෑදීම සඳහා මෙම විස මිශ්‍රණය ජලය සමග එකට තුන අනුපාතයට තණුක කරයි. මේ තණුක කියන වචනය මේ විද්‍යාවේදී අපිට පාවිච්චි කරන එක තණුක කරනවා කියලා කියන පුතේ අපි ඒකට කිව්වොත් එහෙම තණුක කරනවා කියලා කියන්නේ මේ දියාරු කරන වගේ එක. කියන්නේ යම්කිසි මිශ්‍රණයකට වතුර දාන්න දාන්න අපිට තණුක තමයි වෙන්නේ. හරි තනුක කරනවා කියන්නේ ඒකේ අදහස. දැන් මෙතන මේ වැල්දොඩම් අඹයි කියලා මිශ්‍රණයක් හදාගත්ත එකට වතුර දානෝ එකට තුන අනුපාතයට. ඒ කියන්නේ අර මිශ්‍රණයේ කෝප්ප එකක් නම් ජලය දානෝ එකට කෝප්ප තුන. හරි. එහෙම තමයි තනුක කරන්නේ. ඒතර මෙම පළතුරු යුෂ බීමෙහි ලීටර එකක් අඩංගු වැල්දොඩම් පරිමාව තමයි අපි ගන්නෙ. හරි. අපි බලමු කොහොමද කරන්නේ කියලා අකුර බලන්න. හරි මේක අපි කියමු වැල්දොඩම් ප්‍රමාණයයි අඹයි යුස අතර අනුපාතයන් අපිට දීලා තියෙන පරිමාතර අනුපාතයන් දීලා තියෙන දෙකට තුන හරි දෙකට තුන ඒක තමයි අදහස දෙකට තුනයි වැල්දොඩම් සහ අඹ අතර අනුපාතය එතන මේ මිශ්‍රණය හේදින් කියන්නේ මේකේ එකතු හරි මෙතන තියෙන වැල්දොඩම් සහ
මේ මිශ්‍රණයයි ජලයයි අතර අනුපාතය එකට තුනයි. ඔන්න ඔබ තමයි අදහස්. හරි. වැල් දොඩම් සහ අඹ කියලා ගත්ත සම්පූර්ණ මිශ්‍රණයයි ජලයයි අතර අනුපාතය එකට තුනයි. අතර මේ මිශ්‍රණය ආදා ගන්න වැල් දොඩම් සහ අඹ අතර අනුපාතය දෙකට තුන විදිහට තමයි අරන් තියෙන්නේ. හරි. ඒක තමයි අදහස. දැන් අපි බලමු අපෙන් අහන ප්‍රශ්නේ මොකක්ද කියලා. දැන් අපෙන් අහන්නේ පළතුරු විස බීමෙහි ලීටර් එකක අඩංගු වැල් දොඩම් පරිම ආ කොච්චරද කියලා තමයි ලීටර් එකක එකයි ලීටර් ප්‍රමාණයක අඩංගු වැල් දොඩම් විස ප්‍රමාණය. ඔගොල්ලෝ ගන්න ලීටර් එකක් කියලා කියන්නේ මිලිලීටර 1000ක්. ලීටර් එකක් කියලා කියන්නේ මිලිලීටර 1000ක්. අපි ඉස්සෙල්ල මෙතනින් වැඩේ පටන් ගමු. මිලිලීටර 1000 න් අනුපාත දෙක එකතු කරාම 4යි. 4න් එකක් කියලා කියන්නේ මෙන්න මේ සම්පූර්ණ මිශ්‍රණයේ තියෙන මිලිලීටර ප්‍රමාණය. හරි. 10න් 4න් එකක් කියලා කියන්නේ මේ මිශ්‍රණයේ තියෙන සම්පූර්ණ ප්‍රමාණය. ඒ කියන්නේ අපිට 250 මිලිලීටර. දැන් ලීටරේ බෝතලයක් ගත්තොත් එහෙම ලීටරේ බෝතලයක් ගත්තොත් එහෙම මිලිලීටර 250යි තියෙන මේ අඹ සහ වැල් දොඩම් එකට එකතු කරපු මිශ්‍රණය. හරි. එහෙනම් මේකේ 250යි මිලිලීටර. अनुपात මිශ්‍රණයේ පරිමාව අපි හොයාගත්ත එක ලීටරයක් තුල තියෙන පුළුවන් 250යි මිලිලීටර. ඒ 250යි 5න් 2ක් වැල් දොඩම් කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. 250යි 5න් 2ක්. તો මේක සුළු වුණාට පස්සේ 5යි 50යි 2ක් 100යි මිලිලීටර 100. එහෙනම් වැල් දොඩම් පරිමාව විල මිලිලීටර 100යි. නිසා 21 කට පුතේ උත්තරේ 2 මිලිලීටර 100 කියන එක. හරි 22 වෙනි ප්‍රශ්නය බලමු පුතේ. 22 වෙනි ප්‍රශ්නේ කියන්නේ අයිස්ක්‍රීම් නිෂ්පාදනාගාරයක කෝන් එකක් තුලට ඒකාකාර ශීඝ්‍රතාවයකින් අයිස්ක්‍රීම් මත් කරනු ලැබේ. හරි. එකම ශීඝ්‍රතාවයකින් කියන්නේ එක තප්පරයක් ගත්තොත් වැටෙන්නේ කොච්චර ප්‍රමාණයක්ද? ඊළඟ තප්පරෙත් ඒ හා සමාන ප්‍රමාණයක් වැටෙන. ඒක තමයි එකම ශීඝ්‍රතාවය කියලා කියන්නේ. හරි. එතකොට කෝන් එකක වෘත්තාකාර මුවෙහි අරය එහි උසට සමාන වේ. හරි. තප්පර භාගයකදී කෝන් එකක උසෙන් හරි අඩක් අයිස්ක්‍රීම් පිරිනම් කෝන් එකේ මුළු උසටම අයිස්ක්‍රීම් පිරෙන්නට තවත් කොපමණ තව තප්පර කීයක් ගත වේද කියලා තමයි අහන්නේ. හරි තව තප්පර කීයක් ගත වේද කියලා තමයි අහන්නේ. මේක ටිකක් ඇත්තටම මේ ගොඩක් දෙනාට මේ ප්‍රශ්නේ මේ මැත්ස් කරන දරුවෙක්ට තමයි ඇත්තටම කරන්න පුළුවන්. සමහරවිට ආර්ට් වගේ විෂයක් කරන දරුවෙක් මේ වගේ ප්‍රශ්නයකට ඔට්ටු වෙන එක තේරුමක් නැහැ. හේතුව මේක අර හේතුවක පරිමාවාශ්‍රයෙන් ගැටලුවක් තියෙන්නේ. මේ ටිකක් ලේසි ගානක් නෙමෙයි තියරිය දන්නේ නැත්තම්. හරි. මම මේක තියරිය විදිහටම කරන්න මොකද හේතුව මේ ප්‍රශ්නපත්‍ර විවරණය කරන්න උගුරු දන්නෝ මේක මේ වීඩියෝ එක රෙකෝඩ් කරාදි පුතේ මේ ප්‍රශ්නපත්‍රය ලියලා ඒ කියන්නේ 18 වෙනිද ලිව්වේ ජනවාරි මාසේ 18 වෙනිද ලිව්වා. මම මේක රෙකෝඩ් කරන්නේ මේ 21 වෙනිද දවස් 3ක් වගේ කාලයක් තියෙද්දි. මොකද ඒකට ප්‍රධාන හේතුව මගේ අර පන්ති වල හිටිය මේ මම උගලන්ට කලින් කිව්වා මේ උසස් පෙළ සාමාන්‍ය සාමාන්‍ය පොත් පරීක්ෂණයේ අසමත් වෙච්ච දරුවෝ ඒ කට්ටියට මේ උත්තර ප්‍රතිඵල සීට් ගත්තම නෙට් එකේ ඇතරම ගත්තම ප්‍රතිඵල සීට් කීපයක් තියෙනවා. හරි ඒ කියන්නේ ආන්සර් සීට් කීපයක් තියෙනවා ප්‍රතිඵල නිකුත් කරපුවා. ඒ කියන්නේ MCQ වලට ගත්තම සමහර ආන්සර් සීට් වල එකක තියෙන එක නෙමෙයි අනිත් එකේ තියෙන්නේ. එතකොට ඒ කට්ටියට ඇතරම සාධාරණව මේ හිතර නිස්කලංකයක් නෑ අතුම කියනෝ නම් මේකේ උත්තර හරියටම උත්තරේ මොකක්ද කියලා. ඉතින් ඒක නිසා තමයි මම තීරණය කරේ උගල ගන්න මේ ප්‍රශ්න පත්‍රය විවරණය කරන්න. ඒතර මේ ප්‍රශ්න පත්‍රය විවරණය කරනකොට විභාග දෙපාර්තමේන්තුවේ මේකට අදාළ මේ ආන්සර් සීට් එකක් තාම හම්බෙලත් නැහැ. හරි. දවස් 3ක් වගේ පොඩි කාලයක් ඇතුළත තමයි මම මේක මේ විවරණය කරන්නේ. ඉතින් ඒක නිසා මේ ඔබට තේරුම් ගන්න මේ හරි මේක මේ මේගාන ඒ කියන්නේ අපි හරියටම තීරිත් එක්ක කරමු. මොකද හේතුව මේකට උත්තරේ හරියටම අපි දැනගන්න ඕන කොහොමද උත්තරේ ගන්න කියන්නේ.
හරි කරමු. මේකේ අදහස කේතුවක් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ තේරුම් ගන්න. කේතුවක් කියලා කියන්නේ අර කිරිකෝට්ට වගේ එකක්. ඔන්න කේතුව. හරි, ඔක තමයි අයිස්ක්‍රීම් කෝන් එක. හරි, මේකේ උඩ මුහුණ තේ කරේ ආර් කියලා කියනවා. කරයක් අපි හිතමු ආර් කියලා. අපි සාමාන්‍යයෙන් මාර්ක් කරන්නේ අරේ ආර් කියලා. හරි, ඒ අරයට සමාන උසක් තමයි මේකේ තියෙන්නේ. හරි, දැන් මේක පරිමාණ රූපයට ගත්තොත් නම් ඔයාලට තේරෙනවා මේ දිගට වඩා මේ දිග වැඩි කියලා. ඒව වෙන්න බෑ. හරි, අපි චුට්ටක් එක තව පොඩ්ඩක් අඩු කරමු. අරය උසත්ත. හරි, ඔබ තමයි සම්පූර්ණ අයිස් කෝන් එකේ අදහස. ඔබ ගන්න අයිස් කෝන් එක. එතකොට කියනවා මේකේ තප්පර භාගයකදී කෝන් එකෙන් හරි කෝන් එකක උසෙන් හරි අඩක් අයිස්ක්‍රීම් පිරෙනවා. හරි අඩක් කියලා කියන්නේ මෙන්න මෙතෙන්ට කියන්නේ මෙන්න මේටි. හරි අඩක් කියන්නේ මෙන්න මේටි. පාර්පදීම දෙකයි. ඒටිකට අයිස්ක්‍රීම් පිරෙන්න තප්පර එකක් යනවා. තප්පර භාගයක් තමයි යන්නේ. තප්පර 0.5ක් යනවා. තප්පර භාගයකදී කෝන් එකේ මෙන්න මේ හරි අඩක් පිරෙනවා. අපෙන් අහන්නේ ඉතුරු ටික පිරෙන්න තව කොච්චර කාලයක් යනවද කියලා. හරි, තව ඉතුරු ටික පිරෙන්න තව කොච්චර කාලයක් යනවද කියලා. ඔකල තේරුම් ගන්නත්තේ කේතුවක් නම් කේතුවක අරේ ආර් උස හෙච් නම්. හරි, උස කියලා කියන ප්‍රත්‍යයන් සීරිසෙත් කේතු මුල්ලේ ඉඳලා වෘතේ හරි මැදටම තියෙන උසට හෙච් කියලා කියනවා. හරි, ඒතර මෙයාගේ පරිමාව අපි ගන්නෙ මුදී 3^5 r² h. හරි, කාට කරන දරුවෝ මේවා ඉගෙන ගන්න යන්නේ අපරාධයක්. හරි, හේතුව මේ ගන්න තේරුම් ගත්තට වැඩක් නැහැ. සමහරලාට මේ ඊළඟ අවුරුද්ද කේතුවක් නෙමෙයි වෙන මොකක් හරි එකකේ පිරමීඩයක් වගේ එකක්. ඉතින් ඒක කොට වැඩක් නැහැ මේක මේ තේරුම් ගත්තයි කියලා. චුට අහගෙන ඉන්න, මොකද හේතුව මේ උත්තරේ තමයි වැදගත් වෙන්නේ අපි. එතකොට හේතුවක පරිමාව යුත්තේ 3^5 r² / h කියන්නේ. හරි, එතකොට මේකේ අපිට හොයාගන්න වෙනවා මෙන්න මේ පරිමාව පිරෙන්න තප්පර භාගයක් යනවා නම් ඉතුරු ටික පුරවන්න කොච්චර කාලයක්. එහෙනම් අපි හොයාගන්න ඕනේ මේ පරිමාව වගේ කොච්චර ගුණයක් තියෙද කියලා හොයාගන්න ඕනේ ඉතුරු ටික. හරි, මේ පරිමාව වගේ කී ගුණයක් තියෙද කියලා අපි හොයාගන්න ඕනේ ඉතුරු ටික. එතකොට අපිට මේ විශාල කේතුවේ පරිමාව ගන්න පුළුවන්. විශාල කේතුවේ පරිමාව තමයි සරයක් ගැන මේක තේරුම් නැතුනාට අවුලක් නැහැ. 3^5 r² * උස r. 3^5 r. ඒවම හොයාගත්තේ පුතේ සම්පූර්ණ ලොකු කේතුවේම පරිමාව. 3^5 r. හරි, ඊළඟට කුඩා කේතුවේ පරිමාව. කුඩා කේතුවේ පරිමාව. කුඩා කේතුවේ පරිමාව හොයද්දී අපිට ගැටලුවක් එනවා මෙන්න මේ අරය කොච්චරද කියලා. හරි, මෙතන අරය ආරුණාට පුතේ මේක අඩු වෙනකොට මේකේ අරය අපි හොයාගන්න බැහැ. ඒ අරය දැන් ඒක අන්න එතන මැච් කරන දරුවෙක් වුණත් ඒක අදහසක් නෑ. දැන් අපිට ඔය වගේ අවස්ථාවක් අපිට හම්බෙන්නේ නැති නිසා දැන් සාමාන්‍යයෙන් හේතුවක පුතේ මේ වක්‍ර පෘෂ්ඨය ඒකාකාරීව තමයි අඩුයි. හරි, මෙතන අරය ආර නම් හරියටම හරි අඩක් ගත්තොත් හරි භාගයක් තියෙන තැනක දැක්කොත් මෙන්න මේ අරය ආර් බෙදීම දෙකක් වෙනවා. හරි, ආර් බෙදීම දෙකක් වෙනවා. අපි ඒක චුට්ටක් බලමු ඇත්තද කියලා. පරිමාණයට ඇඳලා බලමු චුට්ටක්. හරි, ඔයාලට අදහසක් ගන්න පුළුවන් නිසා. හරි, අපි කේතුවක් ඇඳලා බලමු මේක කොහොමද හරියටම මේ ඇත්තටම කියනවා නම් මේ ඔය කියන කතන්දරයට ගැලපෙනවද කියලා. අපි සෙන්ටිමීටර වලින් සුට්ටක් බලාගෙන ඉන්න. මොකද හේතුව මේක මේ මෙහෙම ඉගෙන ගත්තයි කියලා පාඩුවක් නැහැ. මොකද මේකේ උත්තරේ අපිට හරියටම ඕන නිසා.
ඕක තමයි කියේතුව. එහරි ඔන්න මම කේතුවක් කැන්න. මම ඕකේ මේ අරය සහ උස දෙකම එක වෙන විදිහට තමයි සමචතුරස්‍රයක් කරන් යන්නේ. ඔයගොල්ලෝට ඒක තේරෙන්නේ නැතුව ඇති. හරි ඊළඟට මේකේ මේ හරි අඩක් වෙන අවස්ථාවත් අපි ගමු මෙන්න මෙතන. ජාව තමයි මෙන්න හරි අඩක් වෙච්ච අවස්ථාවේ අරය මේ ටික. ඊළඟට ලොකු කේතුවේ අරය මේ ටික. අපි බලමු ඔය ටිකේ ඇත්තටම අරයන් දෙක අතර සම්බන්ධය. දැන් මෙතන අරය ගත්තොත් එහෙම මෙන්න මේ උස තියෙනවා. ඒ උස අපි බලමු. පාටක් ගාමු මේකට. හරි මෙයාගේ දිග අපි හොයාගමු. දිග ඇවිල්ලා සෙන්ටිමීටර 5.27. හරි ඔහු ඔළුවේ තියාගන්න 5.27. ඊළඟට මෙන්න මෙතන අරය අපි හොයාගමු. මෙතෙන් දෙනකොට අරය වුණා. හරි මේක බලන්න 2.636. හරියටම 5.27 දෙකෙන් බෙදුවා පස්සේ පුතේ මේකේ. හරි ඔයගොල්ලෝ නම් බලන්න මේක ගුණ කිරීම දෙක දැම්මොත් බලන්න අම දෙගුණයක් වෙනවා. ඒතකොට මේ දිග වල දෙක සමාන වෙනවා. ආන් හරියටම සමානයි. ඒ කියන්නේ මුත්තේ ඔයාලා ඉගෙන ගන්න කේතුවක් ගත්තට පස්සේ කේතුවේ හරි අඩකි. හරි හරි අඩකි මේ කේතුව සම්පූර්ණ කේතුවනේ. මේ කේතුවේ හරි අඩකි තවත් මේ වගේ රවුමක් ඇද්දොත් ඒකේ මෙතන අරේ ආරණ අරේන් භාගයක් තමයි මෙතන තියෙන්නේ. හරි ඒක ඉගෙන ගන්න. හරි දැන් බලමු අපි ගන්නවා ගන්න. දැන් නා කුඩා කේතුවේ පරිමාව අපිට හොයන්න පුළුවන්. මේ කුඩා කේතුවේ පරිමාව 3.25. අරය ඇවිල්ලා r බෙදීම 2. එයාගේ වර්ගය ගුණ කිරීම උස ඇවිල්ලා r බෙදීම 2. උතර මේක සුළු කරාම 3.25 ගුණ කිරීම r වර්ග බෙදීම 2 කියන්නේ හදිකේ වර්ගෙත් වෙනවා 4. 4 වරක් 2 8කුත් වෙනවා. r ඝනය බෙදීම 8යි. 5r ඝනය බෙදීම 27. හරි. තොර මෙන්න විශාල කේතුවේ පරිමාව හොයාගත්ත කුඩා කේතුවේ පරිමාවත් හොයාගන්න. අපිට ඕන මෙන්න මේ සම්පූර්ණ කේතුවෙන් පොඩි කේතු කෑල අයින් වුණාට පස්සේ ඉතිරි වෙන කොටසේ පරිමාව. ඉතිරි කොටසේ පරිමාව. සම්පූර්ණයේ පරිමාව 3.1 5r ඝනය අඩු කිරීම ඉතිරි වෙන කොටස ඔයාලා දැන් අඩු කරන්න ඕන මෙන්න මේ කුඩා කොටසේ පරිමාවෙන් 24 5r ඝනය මෙතන 24 කරන 8ෙන් අපි ගුණ කරමු. එතකොට 8යි 5r ඝනය අඩු කිරීම 5r ඝනය පිටීම 24. 8 එකක් අඩු කරාම 7යි 5r ඝනය බෙදීම 24. හරි දැන් ඊළඟට ඔයාලා තේරුම් ගන්න මේ අපිට හොයාගත්තේ මේ අපි හොයාගත්තේ ඉතිරි කොටසේ පරිමාව. හරි ඉතිරි කොටසේ පරිමාව. ඊතර මෙන්න මේ චූටි කොටසේ පරිමාව ඇවිල්ලා 5r ඝනය බෙදීම 24. ඊතර මේ වගේ කොච්චර ගුණයක් මෙතන තියෙනවද කියලා බලන්න. අපි මේ ලොකු ඉතිරි වෙච්ච කොටසේ පරිමාව බෙදන්න ඕන කුඩා කොටසක පරිමාව. ඔයගොල්ලෝ දන්නෝ ගුණ කරාට පස්සේ භාගය උඩ යට මාරු වෙනවා. මේකට මේක කැපෙනවා මේකට මේක කැපෙනවා 7ක් වෙනවා උත්තරය. ඒ කියන්නේ පුතේ මේ චූටි කොටස වගේ 7 ගුණයක් තියෙනවා මෙන්න මේ උඩ කොටස. හරි පොඩි කොටස වගේ 7 ගුණයක් තියෙනවා උඩ කොටස. ඔන්න දැන් තමයි ගානට අපිට එන්නේ. ඒ 7 ගුණය හොයාගන්න ක්‍රමය තමයි ඔය. මේක ආඩ් කරන දරුවෝ එහෙම ඉච්චර හොයන්න ඕනේ. නමුත් උත්තරේ මේක එකපාර 7 ගුණයක් කියලා කිව්වොත් ඔයාලා දන්නේ කොහොමද 7 ගුණය ආවේ කියලා. ඒක නිසා තමයි මම මේක කරලා බලන්නේ. නමුත් මේක ඉගෙන ගන්න අවශ්‍ය නැහැ අතරම කියනවා නම් මේ අදහසක් විදිහට ඔයගොල්ලෝ දැනගන්න ඕන නිසා තමයි මම කරන්නේ. ඒතකොට දැන් ඔයාලා අන්තිමට මොනවද තියාගන්න ඕන? මේ වගේ කොටස් කීයක් තියෙනවද මෙතන? මේ වගේ කොටස් 7ක් තියෙනවා. මේ වගේ කොටසක් පුරවන්න තත්පර 0.5ක් ගියා නම් ඒ වගේ කොටස් 7ක් පුරවන්න කොච්චර කාලයක් යනවා?
මුළු සටම අයිස්ක්‍රීම් පිරෙන්නට තව තප්පර කීයක් ගත වෙනවද? තව තප්පර කීයක් ගත වෙනවද? මුළු තප්පර ප්‍රමාණය නෙමෙයි. එහෙනම් එක කොටසක් පුරවන්න 0.5ක් ගියා නම් තප්පර. ඒ වගේ කොටස් 7ක් පුරවන්න මේක මුණ කරන්න ඕන 7. එතකොට 3.5යි තප්පර. අන්න ඒක තමයි උත්තරේ. එහෙනම් මතක තියාගන්න 22ට උත්තරේ 3.5යි තප්පර. 22ට උත්තරය 2. තව තප්පර කීයක් ගත වෙයිද? තවත් තප්පර 3.5ක් ගත වෙයි. හරි, මේක සම්පූර්ණ වීඩියෝ එක දික් වෙන නිසාත් මම මෙතනින් මේක නවත්තන ඊළඟ කොටසට යනවා. ඒ කියන්නේ ඊළඟට ඕගොල්ලන්ට තවත් වීඩියෝ එකකින් තමයි ඉතුරු කොටස බලන්න වෙන්නේ. මොකද හේතුව 23 24 25 26 ප්‍රශ්න ටික ඇතුළම ටිකක් ඒකත් සංකීර්ණ එකක්. ඒක මෙතෙන්ටම දැම්මොත් එහෙම වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. මේ ඊට පස්සේ ඉතුරු ටිකත් අපි සාකච්ඡා කරමු. මේ විදිහට ආදායයක් යනවා. දැන් මේක දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕන මම මෙහෙම කරාට පස්සේ ඔයගොල්ලෝ විශ්වාසයි. දැන් මේක උත්තර දාම ඔයගොල්ලෝ දන්නේ නැති නිසා විභාග දෙපාර්තමේන්තු උත්තර අපිට ඉදිරිපත් කරපු නැති නිසා මෙහෙම කරාට පස්සේ අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මේවා උත්තර හරියටම හරි කියලා. හරි, වෙන විකල්පයක් නැහැ. දැන් ඔයගොල්ලෝ තේරෙනවා ප්‍රශ්න පත්‍ර ගණනාව, ප්‍රශ්න පත්‍ර වල උත්තර පත්‍ර ගණනාවක් අන්තර්ජාලයේ සැරිසරනවා. ගුරුවරු එක එක අය ඇතරම දාලා තියෙන උත්තර. නමුත් ඒ වගේ උත්තර එකිනෙකට වෙනස්. නමුත් මම හිතන්නේ මේ වීඩියෝ එක ලංකාවේ පළවෙනි වතාවට කරන්න මම. මොකද මේ කවුරුත් ඇතරම මේක විවරණයක් කරන්නේ උත්තර පත්‍රේ නැග. මොකද හේතුව මේක රිස්ක් එකක් තියෙනවා. සමහර ලාවට මේක ප්‍රශ්න පත්‍රය හදන කෙනා මත තීරණය වෙන ගණනක් තියෙනවා. මොකද ඒක නිසා දැන් මේක ඊට කලින් මෙහෙම කරාට පස්සේ සමහර ලාට මේ පොඩි පොඩි ගැටලු වෙයි කියලා යම් කිසි ගැටලුවක් චකිතයක් තියෙන නිසා තමයි සමහර අය මම හිතන්නේ කරන්නේ නැත්තේ. නමුත් මේක ඇත්තටම අපිට මේවා මැත්ස් නිසා ඒකට ප්‍රායෝගිකව අපිට හේතු දක්වමින් මෙහෙම විවරණය කරාට පස්සේ ඒකට වරදක් කියන්න බෑ. ඇත්තටම ඒකට අඩුපාඩු කියන්න බෑ. මොකද අපි මේක සාර්ථකව මෙහෙම විවරණය කරාට පස්සේ ඒ උත්තරේම වෙන්න ඕන. වෙන විකල්පයක් නෑ මේකට. හරි, ඒ නිසා අපි මේක ඉතුරු කොටසක් මේ විදිහටම සාකච්ඡා කරමු. ඊළඟ වීඩියෝ එක බලන්න. එතකොට මේ ඔයගොල්ලෝ අදහසක් ගන්න පුළුවන්.